තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. 6 ශ්‍රේණිය 8 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මෙම සියලු සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට. අපගේ නාලිකාවෙන් බොහෝ කාරණාවන් බොහෝ තොරතුරු ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ලබනවා. ඉතින් දුවේ පුතේ අපි බලමු අපේ නාලිකාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් YouTube එකට ගිහිල්ලා මෙන්න මෙහෙම පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරන්න. ඊට පස්සේ පහතින් එනවා home videos playlist ඔය විදිහේ වචන කිහිපයක් දැක ගන්න පුළුවන්. අන්න ඒ වචන වලින් ඔබ videos කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ නාලිකාවට එකතු කරලා තියෙන සියලුම පාඩම් කොටස් දැක බලා ගන්න පුළුවන්. අදාළ කොටස් අරගෙන හරිම ලස්සනට හරිම පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඔබට දිගටම පුළුවන්කම තියෙනවා මේ සාකච්ඡාවන් අධ්‍යයනය කරන්න. හරි, අපි බලමු අද දවසේ 6 වෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩම. 6 ශ්‍රේණියේ 8 වෙනි පාඩම. මොකක්ද 8 වෙනි පාඩම? දම්සක් පැවතුම තෙක් බුදු සිරිත. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධාර්ථ කුමාරයාගේ උපතේ ඉඳලා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරන අවස්ථාව දක්වා තොරතුරු මේ පාඩමේ ඇතුළත් වෙනවා. ටිකක් දිග පාඩමක්. ඒ නිසා වැඩිය විස්තර කියන්නට යන්නේ නැහැ. අපි අදාළ තොරතුරු විතරක් මේ විදිහට කතා කරමින් මේ සාකච්ඡාව අවසන් කරමු. දුවේ පුතේ, පළවෙනි අංකය සිදුහත් කුමාරයාණන් උපත ලැබුවේ කොහෙද කියලා අහන්නේ සාක්‍ය කියන ජනපදයේ, දඹදිව සාක්‍ය ජනපදයේ. පසු කලක ජීවිතය ගැන කලකිරීමෙන් එහි සැබෑ තතු සොයන්නට පෙළඹුණේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරයා පස්සේ කාලයේදී ජීවිතය ගැන කලකිරිලා ජීවිතයේ සැබෑ තතු සොයන්නට යොමු වුණා. උයන් කෙළියට යන අතරතුර දකින ලද සතර පෙර නිමිති මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් සහ පැවිදිරුවක් කියන සතර පෙර නිමිති දැකීම නිමිති කරගෙන තමයි ජීවිතය ගැන හොඳටම කලකිරිලා ජීවිතයේ සත්‍ය ගැන සොයන්නට යොමු වුණේ. ඉතින් සතර පෙර නිමිති දැකලා ජීවිතයේ සැබෑ තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්නට යොමු වීම නිසා සිද්ධ වෙච්ච විශේෂිතම කාරණාව තමයි දුවේ පුතේ මහා අබිනිෂ්ක්‍රමණය. මහා අබිනිෂ්ක්‍රමණය ගිහි ගියා අතහැරලා යෑම. ගිහි ගියා අතහැරලා ගියා විතරක් නෙමෙයි, අනුමා ගන්තරදී සිද්ධාර්ථ තාපසතුමා, සිද්ධාර්ථ කුමාරයා තාපසයෙක් විදිහට පැවිදි භාවය ලබා ගත්තා. අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කරලා අනෝමා ගංගා වසලදී උන්වහන්සේ පැවිදි භාවයට පත් වුණා. සිදුහත් තාපසතුමා පැවිදිව පළමුව ධ්‍යාන ලබා ගත්තේ. ධ්‍යාන ලබා ගත්තේ කවුද කියලා යහන්නේ, ඊට ප්‍රථම සිදුහත් කුමාරයාට භාර්ගව කියලා, බග්ගව කියලා ගුරුවරයෙක් මුණ ගැහෙනවා. හැබැයි මෙතනදී අහන්නේ සිදුහත් තාපසතුමා පැවිදිව පළමුව ධ්‍යාන ලබා ගත්තේ ආලාරකාලාම ගුරුවරයාගෙන් සහ උද්දක රාමපුත්ත කියන ගුරුවරු දෙන්නගෙන්. ආලාරකාලාම සහ උද්දක රාමපුත්ත කියන ගුරුවරු දෙන්නගෙන්. ඊළඟට පස්වෙනි අංකය, එම ගුරුවරුන්ගෙන් සමුගෙන කුසලය නම් කුමක්දැයි කිං කුසල ගවේසීව තනිවම සොයා යන බෝසතාණන් වහන්සේ කුසලයේ මොකක්ද කියලා හොයාගෙන යන බුදුරජාණන් වහන්සේ ගමන් කළේ උරුවේලාවෙහි පැවතුණු සේනානි කියන නියම් ගමට. උරුවේලාවේ සේනානි කියන නියම් ගමට තමයි ආලාරකාලාම උද්දකරාමපුත්ත කියන ගුරුවරුන්ගෙන් වෙන් වෙලා බෝසතාණන් වහන්සේ ගමන් කළේ උරුවේලාවේ සේනානි කියන නියම් ගමට. බුදුවීමෙන් පසුව සේනානි නම් නියම්ගම පිළිබඳ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තින්නේ මෙන්න මෙහෙමයි. සේනානි නියම්ගම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ, මම නිවන සොයමින් සේනානි නම් නියම්ගමට පැමිණෙමි. එහි සිත්කලු භූමි භාගයේ
දුටුවන් පහදවන වනලැහැබද සුදු වැලිතලා ඇති එගොඩ මෙගොඩ වීමට මනා තොටුපළවල් ඇති ගලා බස්නා නේරංජනා නදියද අවට පවත්නා ගොතුරු ගමද දුටුවෙමි ඒ දුටුමට මෙබඳු සිතක් පහළ විය පදන් වීර්‍ය කරනු කැමැති කාහට වුවද මෙම පරිසරය ඒකාන්තේම සුදුසුය ඒ විදිහට තමයි බෝධිසත්වයන් වහන්සේට කල්පනා වෙලා තියෙන්නේ ඉතින් සේනානි නියම්ගමී මේ වැලිතලාව සිත්කළු වනලැහැබ භූමි භාගයේ තෝරගන්න හේතුව තමයි සුදු වැලිතලා වලින් යුක්ත දුටුවන් පහදවන ස්වභාවයෙන් යුක්තයි එගොඩ මෙගඩ වීමට තොටුපළවල් තියෙනවා ගලා බසින නේරංජනා නදිය තියෙනවා වතුර ආදිය ජලය පාවිච්චි කිරීමට ලබා ගන්නට පුළුවන් ඒ විදිහේ ගොඩක් වාසි තිබුණ නිසා තමයි බොසතාණන් වහන්සේ සේනානි නියම්ගම වනලැහැබ තෝරගන්නේ බුදුරජාණන් වහන්සේ සිරුරට අධික දුක් දෙමින් උග්‍ර තවුස්දම් පුරමින් දුෂ්කර ක්‍රියා කරන්නට යෙදුණා. ඒ පිළිබඳව සඳහන් වෙන පාඨයත් අපි ටිකක් බලමු. මම මුං යුස කොල්ලු යුස කඩල යුස මෑ යුස ටික ටික වැළඳීමි. ආහාර අඩුකම නිසා මගේ සිරුර ඉතාම කෙට්ටු විය. කළුවැල් පුරුක් මෙන් කළුවැල් කියලා කියන්නේ ඉතාසියුම්. ඉතාසියුම් ඉතා පුංචි වැල් වර්ගයක් කළුවැල් පුරුක් මෙන් අඟපසඟ සිහින් විය. දිරාගිය ශාලාවක පරාල මතුවී පෙනෙන්නාසේ ඉල හැට මතුවී පෙනිනි. ඇස් ගැඹුරු ලිඳක් පත්ලෙහි දියෙහි පෙනෙන තරු මෙන් විය. ලපටි කල කැඩු තිත්ත ලබු ගෙඩියක් අවෙන් වේලි හැකිලි යන්නාක් මෙන් හිසේ සම හැකිලි ගියේය. බඩ අතගාමී සිතා කොඳු හැටය අතගාමි කොඳු හැටේ පිරිමන්දිමී සිතා බඩේ සම පිරිමන්දිමි බඩේ සම කොඳු නාරටියටම ඇලී ගියේය මලමූත්‍රා පහ කිරීමට ජාමේදී එතැනම මුණින් වැටුනෙමි සිරුර අතින් පිරිමන්දින විට කුණු වී ගිය ලොම් වැටෙන්නට විය ඇතමෙක් මගේ සිරුර කළු පාටයි කීහ සමහර දුඹුරු පාටයි කීහ දුඹුරුත් කළුත් නොව සුදු මැලි වී ඇතැයි තව කෙක් කීහ මෙලෙස ඉතාම පිරිසිදු පැහැබර මගේ සිරුර පිරිහි ගියේය ඔය විදිහට දුෂ්කර ක්‍රියා කරපු කාලයේදී තමන්ගේ සිරුර සුදු මැලි වෙලා දිราපත් වෙලා ගිහිල්ලා තිබුණු ආකාරය බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා දුෂ්කර ක්‍රියාවෙන් බෝසතාණන් වහන්සේ අපට දුන්නු ආදර්ශය මොකක්ද තම ඉලක්ක සපලවන තුරු විවිධ කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව තම ඉලක්ක සපලවන තුරු විවිධ කැපකිරීම් කළ යුතු බව කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව දුෂ්කර ක්‍රියාව තුළින් බෝසතාණන් වහන්සේ අපිට ලබා දෙන ආදර්ශය උග්‍ර තවුස්දම් පුර පිරීමෙන් උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද නොහැකි බව වටහාගත් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කළා මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලබන්නට බැරි නිසා බෝසතාණන් වහන්සේ තෝරාගත් මාවත මොකක්ද මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය බෝසතාණන් වහන්සේට කුසතන පූජා කළේ සොත්‍ය කියන බමුණා බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සොත්‍ය කියන බමුණා තමයි කුසතන පූජා කළේ කුසතන බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට පෙර සොත්‍ය කියන බමුණා තමයි කුසතන පූජා කළේ මේ කුසතන අතුරලා තමයි වජ්‍රාසනයේ බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ කුසතන අතුරා ඇසතුරුක මුල වැඩ සිටියේ මස්ලේ වියලී ගොස් ඇටනහර පමණක් ඉතිරි වුවද බුදු වීමස නොනැගිටිමි කියන තිරාදිෂ්ඨානේ චතුරංග සමන්නාගත වීර්ය කියලත් මේකට කියනවා චතුරංග සමන්නාගත වීර්ය යමක් කිරීමට ස්ථිරව සිතා ගැනීම අදිෂ්ඨානේ කියලා කියනවා එහෙමනම් බෝධිසත්වයන් වහන්සේ ලේ මස් ඇටනහර වියලී ගියත් සම්බුද්ධත්වයට පත් වීමස නොනැගිටිමි කියන අදිෂ්ඨානයෙන් තමයි ඇසතු බෝධිය මුල වැඩ සිටියේ බෝසතාණන් වහන්සේ වෙසක් පොහෝ දින සිත සමාධිගත කරගෙන ත්‍රිවිද්‍යා උපදවාගෙන
ත්‍රිවිද්‍යා උපදවාගෙන සිව්සස්සියනනින් දැන ත්‍රිවිද්‍යා ඥානෙ උපදවා ගත්තා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍යත් ත්‍රිවිද්‍යා ඥානත් පහල කර ගැනීමෙන් තමයි සම්මා සම්බුද්ධත්වය ලබාගෙන අසම සම ශාස්ත්‍රූවර සම්බුද්ධත්වය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. ත්‍රිවිද්‍යා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛය ඥානෙ. ත්‍රිවිද්‍යා ඥාන පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානෙ. සිව්සස් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍යත් ත්‍රිවිද්‍යා ඥානත් උපතවා ගත්තා. උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද නොහැකි බව වටහාගත් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙන් ලබා දෙන ආදර්ශය පැරණි වූ නිසාම යමක් ඇලී ගැලී නොසිට එයින් යහපතක් නොවන බව දුටු විට නව පිළිවෙතක් සොයා යෑමේ වැදගත්කම සහ ඵලදායකත්වය. දුෂ්කර ක්‍රියා කරමින් සිටීම පැරණි ක්‍රමවේදයක්. ශරීරයට දැඩි දුක් දීම විමුක්තිය ලද හැකි එකම මාර්ගයේ විදිහට පස්වග තාපසවරු කියලා දුන්නේ. හැබැයි ඒක නිවැරදි නොවන බව තේරුම් ගත්තා. එහෙනම් පැරණි වුණත් ඒ ක්‍රමවේදේ නිවැරදි දෙයක් නෙවෙයි නම් එය ඉවත් කරලා නව පිළිවෙතකට පැමිණීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා මැදුම් පිළිවෙත අනුගමනය කිරීම තුළින් ලබා දෙන ආදර්ශය. තම අපේක්ෂාවන් ඉටුවීම නිසා තම ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ලොවට ප්‍රකාශ කරන ලද්දේ. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන ලද උදාන වාක්‍ය, උදාන ප්‍රකාශය අනේක ජාති සංසාරන් ආදී ගාථා ධර්මයෙන් දේශනා කොට තිබෙනවා. ඒ ගාථා ධර්ම අපි අවසානයේදී පාඩම් කරනවා. බුදු බවට පත්වීමෙන් අනතුරුව සති හතක්ම බුදුපියාණෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේවට කාලය ගත කළා. සත් සතිය ගත කළා. සත් සතියේදී ගත කරපු ස්ථාන පිළිබඳව අපිට වැදගත් වෙනවා. පළමු සතිය බෝමැඬ අසල විමුක්ති සුවයෙන් ගත කර පටිච්ච සමුප්පාදය අනුලෝම සහ පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම. බෝධීන් වහන්සේ අසලම බද්ධ පරියංකයෙන් වැඩ සිටීම පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම. දෙවැනි සතිය කළගුණ දක්වනු වස් බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පූජාව සිදු කිරීම. දෙවැනි සතිය අනිමිස ලෝචන පූජාව. අනිමිස ලෝචන පූජාවෙන් ලබා දෙන ආදර්ශයේ කළගුණ සැලකීමේ උතුම් වූ ගුණය. තුන්වන සතිය සක්මන් කරමින් වැඩ සිටි සේක. රුවන් සක්මන. සක්මන් කරමින් වැඩ සිටියා රුවන් සක්මන විදිහට හඳුන්වනවා. සිව්වන සතිය හතරවෙනි සතිය රුවන් ගෙයි අභිධර්මයේ මෙනෙහි කරමින් කල් ගෙවීම. බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් සවනක් ගන බුදුරැස් විහිදීම සිදුවන්නේත් සිව්වෙනි සතියේදී. රුවන් කුටිය තුළ වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්මයේ අභිධර්මයේ මෙනෙහි කිරීම. පස්වෙනි සතිය අජපාල නුගරුක මුල වැඩහිඳිද්දී තමන් වහන්සේ සොයාගත් ධර්මයේ ගුරු තනතුරේ තබා ගැනීම. අජපාල නුගරුක මුල වැඩ සිටීම පස්වෙනි සතිය තමන් අවබෝධ කරගත් ධර්මයේ ගුරු තනතුරේ තබා ගන්නට යෙදුනේත් පස්වෙනි සතියේ. හයවෙනි සතිය වර්ෂාව පැවති හයවෙනි සතියේ මිදෙල්ල රුකක් මුල වැඩ සිටියා. ඒ මිදෙල්ල රුක මුල වැඩ සිටිද්දී මුචලින්ද නන් නාරජු පැමිණලා බුදුරජාණන් වහන්සේ වර්ෂාවෙන් ආරක්ෂා කරගත්තා. මුචලින්ද නාගධරණය හයවෙනි සතිය. සත්වෙන සතිය රාජායතනයේ කිරිපලු රුක මුල. රාජායතන නම් කිරිපලු රුක මුල වැඩ සිටීම. රාජායතන නම් කිරිපලු රුකමුල වැඩ සිටීම හත්වෙනි සතිය. සත්වන සතිය අවසානයේදී තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ බුද්ධ රත්නය හා ධර්ම රත්නය සරණ ගිය පළමු උපාසකයෝ වූහ. දේවාචික උපාසකවරු බවට පත් වුණා. දේවාචික උපාසකවරු බුද්ධ රත්නය සහ ධර්ම රත්නය පමණක් සරණ ගිය බැවින් මේ තපස්සු බල්ලුක දෙදෙනා දේවාචික උපාසකවරු වුණා.
සති 7 අවසානයේ බුදුරජාණන් වහන්සේට මෙවැනි අදහසක් පහළ විය. සති 7 ගත කරලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. මා අවබෝධ කරගත්දහම ඉතා ගැඹුරුය. එහෙත් සාන්තය, ප්‍රණීතය, තර්ක කිරීමෙන් දැනගත නොහැකිය. නුවණැත්තන් විසින්ම අවබෝධ කළ යුත්තකි. එම දහම ලෝකයාට දේශනා කිරීම හුදෙක් මට වෙහෙස ගෙන දෙන්නක් පමණක් වේද? ඒ විදිහට කල්පනා කළා. පළමුව දහම් නොදෙසෙන පැත්තට සිත නැමුණද, පළමුව ධර්මයේ දේශනා නොකර සිටින්නට බුදුරජාණන් වහන්සේගේ හිත පහළ වුණත්, දෙවනුව බුදු ඇසින් ලොව බැලූ කල මිනිස් සමාජයේ නෙළුම් විලක්සේ උන්වහන්සේ දකිනවා. සහම්පති නම් මහා බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ධර්මයේ දේශනා කරන්න, ධර්මයේ තේරුම් ගන්නට අවබෝධ කරගන්නට හැකියාව ඇති බොහෝ පිරිස් සිටිනවා කියලා මතක් කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා ධර්මයේ දේශනා කරන්නට. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමාජයේ දක්වපු ආකාරය නෙළුම් විලක් ආකාරයට විලක ජලයෙහි හටගෙන ජලයෙහි වැඩුණු ජලයෙන් උඩට නොආ මල් පොහොට්ටු තිබේ. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දියෙන් උඩට නැගී දියෙහි නොගෑවී පවතින මල්ද තිබේ. ඒ මල්සේ කෙලෙස් අඩු කෙලෙස් වැඩි තියුණු ඉඳුරන් ඇති, මෘදු ඉඳුරන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් වටහා දිය නොහැකි සත්වයන් මම දිටිමි. ඒ විදිහට විවිධ පුද්ගලයන් සිටින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තිබෙනවා. ඊළඟට 27 වෙනි අංකයේ බුදුරජාණන් වහන්සේට දහම් දෙසීමට පළමුව සිහිපත් වූයේ ආලාරකාරාම සහ උද්දකරාම පුත්ත කියන ගුරුවරු දෙන්නා. ආචාර්යවරුන් මේ වෙනකොට මරණයට පත් වෙලා හිටියා. ආලාරකාරාම උද්දකරාම පුත්ත කියන දෙදෙනා තමයි පළවෙනියටම සිහිපත් වුනේ. දෙවැනියට සිහිපත් වුනේ දුෂ්කර ක්‍රියා සමයේදී තමන් වහන්සේට උවටැන් කරපු බරණැස ඉසිපතනාරාමයේ ඒ වෙනකොට හිටපු පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා පස්වග තාපසවරු. පළමුව දහම් දෙසීමට තීරණය කළ පිරිස් අනුව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් ආදර්ශය මොකක්ද? ගුරු ගෞරවය, කල්යාණ මිත්‍රත්වය, කළගුණ සැලකීම, පරාර්ථකාමී බව කියන ගුණයන්. බුදු සිරිතේ දක්නට ලැබෙන උතුම් ලක්ෂණයක් වන්නේ සත්‍ය සොයා තමන් වෙත පැමිණෙන තුරු බලා නොසිට එබඳු අය සොයා වැඩම වීම බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයක්. ඒ නිසයි බරණැස ඉසිපතනේ බලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. බරණැසට වැඩම වන අතර මඟදී බුදුරජාණන් වහන්සේට හමු වූ ආජීවකයා තමයි උපක ආජීවකයා. උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්න මොනවද? ඔබගේ ඉඳුරන් ප්‍රසන්නය, සිරුරේ පැහැය ඉතා පිරිසිදුය, ඔබතුමා කවරෙකු දෙසා පැවිදි වූයේද, ඔබතුමාගේ ගුරුවරයා කවරෙක්ද? ඒ විදිහේ ප්‍රශ්න ටිකක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. මට ගුරුවරයෙක් නැත, මාහා සමාන වූෙක්ද නැත. මම ලොවෙහි උතුම් ශාස්ත්‍රවරයා වෙමි, සම්මා සම්බුද්ධ වෙමි, නිවුණු සැනසුණු කෙනෙක්මි. දම්සක් පැවැත්වීමට කසීපුරයට යමි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපකාජීවකයාට තමන් වහන්සේ ගැන හඳුන්වා දීමෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අමුත්තන්ට තමන් නිවැරදිව හඳුන්වා දිය යුතුයි කියන ආදර්ශය. බුදුරජාණන් වහන්සේ දිගු මගක් ගෙවා බරණැස ඉසිපතනයට වැඩමවීම දුරදීම දුටු පස්වග තාපසවරු මොකද කිව්වේ? අපි කියන දේ අසා බුදුවිය නොහැකිව ආපසු වඩිනවා යයි සිතූහ. අපි සත්කාර නොකරමු යැයි ඔහු කතිකා කරගත්. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත සමීප වෙනකොට ඔවුන්ගේම තීරණයේ බිඳ වැටුණා. කළ යුතු වතාවත් නියම විදිහට ඉටු කළා. පාදෝවනය කළා, පාසිවුරු අරගත්තා, උන්වහන්සේට ආසන පැනෙව්වා, ගෞරව කරමින් උන්වහන්සේව පිළිගත්තා. ඔවුන් උන්වහන්සේට ඇමතුවේ ආවුසෝ කියන ආමන්ත්‍රණයෙන්. එසේ ඇමතීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නා. එතකොට ගරු කළ යුත්තන්ට ගරු කිරීමේ හා ඔවුනොවුන්ට උචිත වචනයෙන් ඇමතීමේ අගේ තමයි බුදුරජාණන් වහන්සේ ආවුසෝ කියලා අමතන්නට එපා කියන
ප්‍රකාශයෙන් පස්වග තාපසවරුන්ට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ බරණැසී සිපතනාරාමයට වැඩම කළේ ඇසළ පෝය දවසක. තමන් වහන්සේ අවබෝධ කරගත් දහම පස්වග තවුසන්ට දේශනා කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ බරණැසී සිපතනාරාමයට වැඩම කළේ. එම දහම ඇතුළත් සූත්‍රය මොකක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පස්වග තාපසවරුන්ට දේශනා කරපු සූත්‍ර දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවත් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මෙම සූත්‍රයේ ඇතුළත් වෙන කරුණු මොනවාද? කාමසුකල්ලිකානුයෝගයේ සහ අත්ථකිලමතානුයෝගයේ අත්හැරිය යුතු බව, දුරු කළ යුතු ක්‍රමවේද දෙකක් බව සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය ඇතුළත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ. දේශනාව අසා පළමුව සෝවාන්ව පැවිද්ද ලබාගත්තේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ පළවෙනියටම ශ්‍රාවකයෙක් බවට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ. පසුව අනෙක් සතර දෙනා සෝවාන්ව පැවිදි වුණා. දෙවනියට තමයි වප්පබද්දිය මහානාමස්සජී කියන පිරිස පැවිදි වුණේ. ධර්මය අවබෝධ කරගත්තේ. පස් දෙනා වහන්සේම රහත් ඵලයට පත්වුණේ අනන්ත ලක්කන කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. අනන්ත ලක්කන කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය අපි පුහුණු විය යුතු ගාථාවක්. එනිසා මම කියලා දෙන්නම්, ඒ ගාථාව හොඳට පාඩම් කරගන්න. අනේක ජාති සංසාරන් සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේහං න කාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. ඒ විදිහට පාඩම් කරගන්න. යලි යලි ඉපදීම දුක් සහිතය දකිමින් පස්කඳ ගේ සදන වඩුවා ගැන සොයමින් සංසාරයේ නික නික ජාතියේ රැඳෙමින් ඔබම ඔබ ඇවිද්දෙමි මම ඔබ ගැන සිතමින්. පස්කඳ කියලා කියන්නේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන් යුක්ත ගේ සාදන වඩුවා සොයමින් සංසාරයේ ගමන් කළා. තණ්හාව ගැන තෘෂ්ණාව ගැන සොයමින් ගමන් කළා. පස්කඳ සදන තණ්හා වඩුවා දිටිමි යලිගය සදන්නට ඉඩකඩ මම නොදෙමි පරාල සහ කැණි මඬලද සුන් කෙලෙමි සිත නිවනට යොමා සම්බුදු බව ලදිමි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් පාඩම ටිකක් දිග පාඩමක් වුණා. ගොඩක් තොරතුරු තියෙන පාඩමක් නිසා ඒ නිසායි අපි ඉක්මනින් කියලා දුන්නේ. ඔබට තේරෙන්නේ නැති යම් කිසි තැනක් තියෙනවා නම් නැවත වතාවක් බලන්න. ඔබට හොඳින් මේ කොටස් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දුවේ පුතේ, අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවෙන් තමයි මේ සාකච්ඡාවන් ඔබට ඉදිරිපත් කරන්නේ. පුළුවන් තරම් කෙටි කරලා වැදගත් වෙන කරුණු අතහැරෙන්නේ නැති වෙන විදිහට, ඔබට වැදගත් වෙන විදිහට මේ සාකච්ඡාවන් සිදු කරන්නේ. එහෙමනම් ඊළඟ පාඩමෙන් හැකි ඉක්මනින් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.